සමාජ සංගායන සමන්තා්චකවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුණේ රාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවෙනකාලු අයංබදන්ත දම්ම සවෙනකාලු අයංබදන්ත දම්ම සවෙනකාලු අයංබදන්ත නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ හෝතිිකෝ සෝභික්කවිී සමයෝ යංසිනිරු රාජා උද්ඩයිහති බිනස්සති නැභාවති නත්වේ වාහං භික්හවී අවිද්්‍යා නීවරණානං සථානං තන්හා සංයෝජනානං සන්ධාවතං සංසැරතන් දුක්හස්ස අන්තකිරියන් වදාමේ තුනරුවන් සතු අනන්තේ අශරිමත් වූ ගුණ බලින් පින්නත්තුූ ඔබ සියලු දෙනාම්ම නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්වේවා සියලු කායික මානසික සුවයන් නොුවඩුව ලැබ ධර්මානු ධර්ම පිළිවෙත් මගේ හැම සුම්න්නස් උපදවාගෙනසිව්සස්ධම් අවබෝධය පිණිසත් යංවෝද උපකාරක ධර්ම පිලක්ම වේවායි පළමුකොට ඉතාම කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා අදම දේශනාව සඳහා අප ආශ්‍රය කරගනු ලබන්නේ ගත්දල බද්ධ සූත්‍ර දේශනාවය. සුනකේක් දංවලකින් රැහැන් පටකින් බැඳල තිබෙනකොට ඒ සුනකයා කරකැවන්නේ ඒ කනුවවටේ පමණයි මොකද ඒ ගෙල බැඳ තිබෙන ක්‍රැහැනි නැත්තන් දංවලේ ප්‍රමාණයට පමණයි ඉට පස්සේ ලගන්නට වෙනවා. ධර්ම ශක්තියෙන් ඥාන ශක්තියෙන් අපිට යමක් හිතන්න බැරිවුුණොත් අපි හිතන්නේ අපේ ඒ හිතේතිබෙන දැනුම පලපුරුදු ස්වභාවයට අනුව පමණයි. ඊට වඩා යමක් හිතන්නට පුළුවන් කමක් නෑ. සාමාන්‍ය ජනයා පවස නිත්්‍යයයි එයා දන්න තරම තමයි ඒ. එයාට තියෙන දැනුම අත්දැකෙන් අනුව තමයි එයා හිතන්නේ කියන්නේ කරන්නේ. නමුත් යම් කෙනුකට යහපත් වූ දැනුමක් පවතිනවනං එක ලෞකික විෂය දැනුම වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික වශයෙන් බෞද්ධ දර්ශනය පෙන්නුම් කරන තිලක්කනය මුල්කටගත් අනිච්ච දුක්ක අනත්ත තිලක්කනේ මුල් කොටගත්. එවගේම සීල සමාධි ප්‍රඥා ගුණ වඩන මාර්ගය ඔස්සේ ඇතිකරගත්ත ආධ්‍යාත්මික හෝ ලෝකෝත්තර අවබෝධයක් වෙන්න පුළ. එතකොට දැනුම හා අදදැකින් නැතනාම හිතන්නේ යම් සීමාවක් තුළයි. කියන්නෙත් කරන්නෙත් ඒ අනුමයි. දැනු මහා අවබෝධය අධදකින් ඔස්සේ යෙහෙම් පවත්ත ගන්නකොට හිතන ස්වභහාාවය බොහොම ගැඹුරුවේ. එවගේම කියන ස්වභාාවයක්ත් බොහොම තාත්විකයි කරන ක්‍රියාවන් පවා හැබෑවටම උබ්‍යාර්තය සිද්ධ වෙනවා. තමාට වගේ අන්නයටත් යහපත සිද්ධ වෙනවා. මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂරත්නය ඒ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන් අසම සම ගුණ සමුදායකින් හැබි ග බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙල මනුස්්‍යය හැටියට ඉපපුදුනානං සිතීමේ කතාකිරීමේ හා ක්‍රියා කිරීමේ යහපත් වූ මානුසික ස්වභාවේ මනුස්සත්්‍යේ උපරිමය තමයි ඒ දේශනා කළ පෙන්නුම් කළේ. එනිසා මනුෂ්‍යයන් වූ ඔබත් අපත් ඉපදුනු රට හෝ නංකරගත්ත ජාතිය හෝ කතා කන භාසාාව හෝ අනුගමනය කරනවාෙන ආගම කියන වචනින් මේ කිසිුදු වෙනසකින් නැතුව. මනුස්සත්තේ නාමින් සැපට කැමැති දුකට අකමැති කියන තැනකින් ආරම්භ කරලා ජීවිතේ සැනසිල්ල සොයන්න තමාතුලින්ම ඒ සැනසිල්ල මතුකරගන්න අවස්ථාවක් අපට ලබන්ට පුළුවනි. මේ වෙනුවෙන්. මේ දේශනාවහි සුනකයේ දංවලකින් බැඳ. උපමාකොට දේශනා සූත්‍ර දේශනාවේ දහම් පෙලක් ඔබට පෙන්වාදෙන්ට බලාපොරොත්තුවෙන්න ඒයට මත්තෙන්. හිමිදිරි පාන්දරක නිසා. මෛත්‍රිය පුරුදු කරන්ට අරාධනා කරනවා. මේ ඇහෙනොකොට යම් කෙනෙකොට හිතනවද ඊරාත්‍රී දුක්දොම්න්නස් පසුගිය කාලේ පුරා විවිධ පුද්ගලෝ සිදුවීන් එ කොහොමද හැබැහැවටම අවංකෝම මෛත්‍රයක් සිද්ධ පෞතර වන්නේ මෙත්තාවක් ඇති කරගන්න කියලා. ලෙඩදුක් දිරාගෙනයාම ඔස්සේ ඕනම මොහොතක් ජීවිතය කළව කෙලවර විය හැකි නම් ගත වෙන හැමමොහොතක්ම සැසිල්ලකින් ගත කලයුතු නොවේ දැයි ඔබට හිතන්නට ම ඔබටම ආරාධනා කරනවා. බුදුදහමත් අනෙකුත් ආගම් අනුවත් මරණින් මතු සිද්ධ වෙන අවස්ථාවක් ්‍යැන පෙන්වා දී තිබෙනවා. කුසල් අකුසල් අනුව මරණින්ම්මතු ජීවිතය තීරණය වෙනවා ඒ බුදු දහම අනුවයි. අනිත් ආගං අනුවත් මරණින් මතු දුගතියක් හෝ නිරයක් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් ජීවත්තන මේ කාලියම නැතම් මේ ජීවිතේම සුගතිය කියන වචනය හිතින් හදාගෙන. මෙලවජීවිතේම සුගතියක් සේ ජීවත්වන, මනුස්්‍යයන් අතරින් දෙවියන් හැටියට මතුවී පෙනෙන්න්නට අපට පුළුවන්කමක් තිබෙනවද කියලා හිත් ඔොල්ට දැනෙන් ඕන ඒ වෙනුවී. මෙත්තා. තමා තමාට දක්වන හිතවන්ත භාවය අනුක්‍රමයෙන් පවුල් පරිසරයේ දෙමවපියෝ සම්භාරයා දරුවන් සොහිුරු සොහුරියන් ආරම්භ කරලා රටවැසි ගම්වැසි ලෝ වැසි සියලු සත්්‍යයන් කෙරෙහිීම. ාතා ගණට තරං හිතක් පාතගන්ට පුළුවනි. නිරන්තරයෙන් පෙන්වා දෙනවා වගේ. බාහිර ලෝකය නපුරුයි කියලා නරකයි කියලා අපි අන් අයගේ අකුසල ශක්තිය වැරදි හැසිරීන් අපේ ජීවිතයට අනුගත කරගන්න ආරෝඩ කරගන්න නැතුව. බාහිර ලෝකෙන් පරිසං වෙනවා හැබැයි අපේ සිත මෙත්තාව තුළ පාතගට හැකියාව ඇත්තිබෙන්ට ඕනි. බාහිර ලෝකයේ කටුපිල පතොක් මගතියෙනම කියලා ගල්බොරලු මහමඟ ගැඩලි ගොඩලි තියෙනවා කියලා ගමන නොයා සිටින්නේනේ අපේ ගමන අපි හනවා. උපක්‍රමයක් හැටියට වාහනයක නොවේ නම් සෙරප්පු දෙකක් සපතු දෙකක් පැළඳගෙන යනවා. බාහිර ලෝකයෙන් පරිසං වෙන්ට ඕනේ එහෙත් ඒ කටුපිල ඇනගන්න නෝනිනේ. එවගේම බාහිර ලෝකයේ තිබන විපත්වොලට අපි හසුවෙන් ටෝඩිනය පරිසං වෙනවා හැබැයි හිතසුව පත්කරගෙන ජීවිතයේ පවත් අගන්න තරන් හැකියාවක් පවතිින් ටෝනි. ෞද්ධ දර්ශනය පෙන්වා දෙන මෙත්තා කියන. තමා තමාට දක්වන හිතවන්තව භාවේ වගේ සියලු ලෝවස්සන්ටම සියලු සත්‍යයන්ටම. යහපතක් වේවා කියන අදහස ඉතාම සුන්දරයි. ඒය සෝවත්තිකෝ ඉතාම සුවදායේ. පීති ගමනියෝ නිරාමිශ ප්‍රීතියෙන් සුවපත්ව අපේ සිත ගත සුවපත් කරන අදහස් පෙළක්. හැබෑවටම අවංකුව හිතල බලමු? අපට බැරිකමක් නැහැ පින්වත්න්නේ පොද්ධුවේ සමස්තයක් වසේ මා මෙන්ම දෙනාම සියලු මනුස්්‍යයෝම, සියලු සත්්‍යයෝම සුවපත්තේවා කියෙන් අදහස අපට බැරිකමක් නැහෙ. මේ දිනවල අපේ රටේ පාත්නා දුබ් දොම්න්නස් කරදරමේ සියල්ල බැහැර වෙලා රටටම ශාන්තියක් වේවා කියෙන තැනක හිත පතුරුවන්න තරම් අපි කාටුවක් බැරිකමක් නැහැනේ එක උතුම් මනුශ්‍ය භාවයා. මනුස්්‍ය භාාවල් උතුම් ලක්ෂණයක් අන්නේ මෙත්තාව මෛත්‍රිය. නිරන්තරයෙන් පුරදු කරාම, ආසිර්වාධයක් හිතේ බලයා ශක්තියක් වගේම අපි එකට එක ත වනත් දුකක් කරදරයක් තිබෙන තැනක දිපවා අන්නයට උදවපකාර කරගෙන් දුකෙන් නිදහස් එන්න. දුක දුකක් හැටියට නොව. සැනසිල්ලක් හැටියට පාත්තගන්නට ජීවිතයේ අතාස්වභාවය මේ නොවෙේයිද කියලා. කලෙක සැප කල දුක්ම් ප්‍රසංසා තවත් කලෙක නින්දා කලක යස තවත් විටක අයස. මේ ආදී වසයෙන්. ජීවිතයට මුහුණ දෙන්න අපේසිත සකස්වන එනිසා හැමටම මෙත්තා ජීවිතය තුළ පුරුදුකරගෙන මෛත්‍රීයෙන් ලෝකයේ දේශ බලන්න අපි පුරුදු පුහුණුවමු. මේක උතුම් අනුස්සත්්‍යේ උතුම්ම ලක්ෂණයක් හැතියට පුරුදු කරමු. හොඳේ ගද්දලබද් සූත්‍ර දේශනාවට අනුව තතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉපදමින් මරණයට පත්තිමින් යන ගමන ගැන අපි තේරුම් ගන්න ඕනේ. කුසල් අකුසල් අනුව මේ ගමන තීරණය වෙනවා. කුසලය එනම් ලෝබ දෝසමූහ සංසිදවගෙන අලෝබ අදෝස අමෝහ ඔස්සේ අපේ සිත පාත්තන්න පුළුවනි නම් එතන වැඩින් කුසලය එහෙත් වැඩි පුරම ඇසෙන් රූප කණෙන් සබ්ද නාසයෙන් ආග්‍රහණ දිවෙන් රස කයින්ගේ ස්පාර්ස මනසින් සිතුවිලිය වශයෙන් අපි කියන ජීවත්තෙනවා කියලා අරමුණු ගන්නවා කියලා නත්තං ඔබ කියන්නේ විඳිනව කියලා ජීවිතය පාත්තන කියලා අන්න එතකොට එහිදී අප අලෝබ අදෝස අමෝහවස්සයෙන් හිත පාත්තන්න පුළුව නම් එතන කුසලේ සකස. එහම නැතුව ලෝබ දෝස මොහවසයෙන් සකස් වුනොත් අකුසෙේ සිද්ධවෙන්නේ පවසිද්ධ වෙන්නේ. දැන් සම්මත ලෝකයේ තුළ. අපිට සමහර අවස්ථාවන් වලදී ආසාව කියන එක. ගැටීම කියන එක නිරන්තරෙන් අත්දකින දෙයක්. සම්මත ලෝකයේ තුළ සමහරවිට්ක දැන් ආසාාව කියනක ඉගෙනගන්න රැකියාව ජීවිතය පාතාාන දියුණු වෙන්න කැමැත්තක් පවතිෙන්ටෝනි. නමුත් මෙතින්දි බුදු දහම තුළ පෙන්නම් කරන්නේ සියල්ල හටගත්ත වගේම නැතිවයන් නිසා. කිසිවක් ස්තිර සදාකාලික නොවන නිසා ඔබ කායිකවාසික සංවරේ නං වූ සීලේ පිහිටල. ඉතින්දි හැඳින්නුව ප්‍රාණගාත සොරකං කාමිත්‍යචාර බොරුකීන් මදයට ප්‍රමාධයට හේතුන මත්තත්‍ර මද්‍රව වැනි. මෙෙන මේ දේවල්ලලින් වැලකිලා, කැමැත්තෙන් ඕනයකමින් බලවත් වූ වීරීං ඉගනීම රැකියාව ඔබේ පවල්ජීවිතය ගේ දොර ව්‍යාපාර යුතුකං මෙසිහල් සිද්ධ කරන්න. එහෙතර පදනම සකස් කොට තිය නොමකක්ද කිසිවක් කිස්තිර සදාාකාලිකනේ හටගත්ත වගේම නැති වෙලා යනවා. ඒ තම යතාස්ුභාවේ මම මගේ කියල පාත්තන මේ කයහි සල්ප වූ යමකවත් හැබැ අයිතියක් මට පවතින්නේහ. තරන් සැපි ඉන්න වත් මොනවිදේ ලෙඩෙදුක් මේ සරීරය තුළ ඇතිවවෙයිද කියලා කාටවක් කියන්න පුළුවන් කමක් ඇත්තනෑ කොරෝනා වුව දුරත්්‍ය අපිට හොඳින්ම දනුනනේ ති මේ ඔස්සේ අපි සම්මත ලෝකේ තුළ ඔබ කියපුවර ආසාාව කියක පවත්වොන හැබැයි පදනව තියෙන්නේ හිතන් දැඩිව ගන්නනෑ මමයි මගේ කිය නැත්තං පස් පව් දසක්කු සල් කරමින්. ප්‍රාණගාත කරමින් සොරකම් කරමින් බොරු කියමින් වැරදිලෙස ඉන්ද්‍රියන් සතුට කරමින් මේමගේ දෙයින් මම යම කොයන්න. මම මේ සතුට වෙනවා දියුණ වෙනවා කියෙන තැනකොට උත්සාහ කරන්න එනෙ මොකද සියල්ල හටගත් වගේම නැතිවෙලා යනවා. අන්න ඒ තමයි සම්මත ලෝකයේ තුළ ඔබ කියන කැමැත්ත ඇලීම දියුණුවෙන්න තියෙන කැමැත්ත ආදිවශයෙන් පවත්වනවා පදනම සකස් කොට තිබෙන්නේ සකස් වෙලා පවතින්නේ හටගත් වගේ මේ සියල්ල නැතිව යනවා කියෙන ලෝකයක් තුළ. දැන් තමන් එල්ලෙස කටුතු කරන්න කොටත් අකමැති තැන ගැටිින් ඇතිවෙන්න පුළුවන්. දැන් දිමවපියෝදරූ. සාමි භාරයා සොහිරු සොහිුරියන් අතුරුණ පවුල් පරිසරය තුළ අකමැති අරමුණත්තෙක ඔබ කියන තරහගත්ත කේන්ති ගියා කෑ ගැහුව මේ දේවල් ඇතිවෙන්න පුල හැබැයි මොහොතකින් ටික වෙලාවකින් සංසිදිලා වරද සිද් වෙච්ච තැන කාගෙන්න්න මුත්ඒක හදාගැෙන පිළිහරගෙන ඉවසීමෙන් සමාවදීලා අපි නැවත නැගි හිටිින්න්න ඕනේ. එක ඉතාම් සරලකරුණක්නේ ඇයි තරහා ඔලුවිතියාගෙන යන්නේ ඔයතරන් තරහ ත පදිංචිකරගෙන ඉන්නන්නේ ඇයි ඒක ඔබටත් හොඳනෑ මටත් හොඳදන. ඇයි තරහයිම වෛරෙන්ජීවත් වෙෙන්නේ අඩපාඩ ඕනක නෝගෙන් ඇතිවෙන්න පුළුවන් අපි වහදාගම සහාව දෙන්න පුළුවන්කමක් තිබෙන්න්න ඕනේ අඩුපාඩු නැති ජීවිත හො යන්න බැනි. සමහර රතුන් වහන් සේලාගේ ජීවිතෝල පවා සියලු කර්ම ශේකර පුතුමන්ගේ ජීවිතෝල පවා සංසාරග අඩුපාඩු තිබුණන පුරුද්ධක් වසිෙන් මේ විදියට හිතල. ඒ ඒ මොහොතේ ඇතිවෙච්චර තරහව ගැටීම කියන දේවල් සඩු දබර කියපු දේවල්පවා සංසිදුවගන්න පුුව. ඒ සඩු දබර කරලා ජීවිත විපත්ති කරගෙන අව්‍යෝධ පරිහරණය කරන්න ගියොත් ලං මහිපතක්කන අන්න එවැනි තැනකට යන්න නැතුව. මුල් අවස්ථාවේදීම ඒවා සංසිදුවගන්න ජීවිතය වටිනාකම උතුම්කම. මේ දුර්ලබෝ ලැබූ මනුස ජීවිතය වටිනාකම උතුම්කම තේරුම් අරගෙනම කටයුතු කල ුතුයි මේ තමයි බෞද්ධ දර්ශනයෙන් නිරන්තරින් පෙන්නුම් කරන්න සරල නිදි සුනක් ගත්තත් පිවත් ගුණබර අම්මා කියෙනෙ කප්පච්චි කන දරුවෙක් පොඩි දරුවෙක් හෝ ලොක දරුවක්වෙන්න පුළුව වැරත් දකරන්න කොට පෙන්නල දෙනවා. ඒ දෙමෝපියන්ගේ යද්දකින් අනුව. එතකොට දරුවන්ට සමහරවිටක තමන් නිවරදී කියල අ්‍යන්දේල් කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන පෙන්නුම් කරන පුළුවන්. හැබැයි දෙමෝපියන්ට වැටහෙනවනන් ගොල්ලු අනෝබෝධීෙන් ඒ අය වැරැද්ද බව දැනදැනතේකම කරනවා කියලා සරකල්ල කියන්න පුළුවන්. සැරකල්ල කියන පුළන් තද වචනය හැබැයි හිතේ පවතින්නේ ලිංගතුකම කරුණා වෙන්න පුළුවන්. මේ අය මේ විදියට සැරකරලා හරි කියලා තදින් කියලා හදාගත්තේ නැත්තං වරදෙන් වලක්ක ගත්තේ නැත්තං මහ විපතක් වෙනවා. මේ අය කෙරෙහි පවතින්නේ ලිංගතුකුමක් ආදරයක් කරුණාවත්. නමුත් මේක හදාගන්නවඕන් නිසා මේය නිවරදි කරගන්න අවශ්‍යන සාතමයි මේ තදින් කතා කරන්නේ තරහක් පෙන්නුම් කරන්නේ කෙල්. හැබෑවටම හිතේ තරහක් වගේන්නක් පුළුව. හැබැයි රඳා පවතින්නේ නිලුම් පතේ වැටිච්චදිය බිදුවක් වගේ ලිස්සලයනවා. තරහ ඉතිනින් ඉවත්වෙලා යන. මේ විදියට සාමා්‍ය ලෝකයේ ඇතිවෙන ආසාවන්හා ගැටීක් නැත ලෝබ දෝස පවා ධර්මානුකූල අවබෝධයටන්නකොට මෝහෙ බැහරවිල් අමූහෙන් යුක්තව විද්‍යාවෙන් යුක්තව ඒ සංසිදුව ගන්න පුළුවන්කම ලැබෙන. හැබැයි මේටික අවබෝධ කරගත්තේ නැත්තං. පදනමම සකස්වෙල තියෙන්නේ දැනුම තිබුනට හටාරගෙන නැතුවයනුව කියලා නෑනෑ මේවා මගේමයි කොහොම හරි ලබන්න ඕනේ. ඇස් දෙක පියවෙෙන්නිස්සල්ල මේ ඇස කනාදීන්ද්‍රෙන සතුට කරන්න ඕෝනේ. දවසක්හරි මේෝ ලබාගෙන ජීවිතය පාත්තන්න ඕනේ. එතකොට අනුන්ට මොනෝවනත් කමක් නෑ කියෙන තැනකටත් හිතයෙනවා. හිරි ඔතබ දෙක පාපිියට අවබෝධයයක් ඇති ලජාබයි ඒ දෙක නැතිවවෙලයාවා. ම දලබ බාගත නුසජීවිතය වටිනාකම හිතේ බැහරවෙල ගිහිල්ලා. මේ ජීවිතය කෙටී කියන එක ඒකත් ඉවත්වෙලා ගිහිල්ලා. මැරනකොට මේ ඔක්කොම දේවල් දාේ යනවෙන බාහිරවස්තු පමණයක් නෙමේ තමන්ගේ සරීරේපා මෙලව තබලේ අන්ට වෙනව කියමි සියල්ල අමතක වෙලා. මූහියට පත්වෙලා අවිද්‍යාාවෙන් යුක්තව කටයුතු කරනවා. අන්න එහෙම කටයුතු කරන සත්‍යය අන්ගේ අපිද මනුස්්‍යයෝ කියල මෙතන මනුස්්‍යයන්ගේ. මේ ජීවිතයේ දුක්ක දෝමනස්සවල ඉවරවීමකුත් ඇත්තනෑ. හිතුනට ඒ අයට එහෙම කරනයට ම කොහොම හරි ගහනකොට ගලහරි බයිනකොට බැල්ලහරි මේ විදියට ජීවත් වෙල හරි රහස හරි මේ දෙවල් මටඕන දෙවල් කරගෙන කලා කිවට. ඒ ඇවතුම් පැවතුන් නිසා බියෙන් ඉන්නේ. සැකේෙන් ඉන්නේ. තරහවිං ඉන්නේ. සෝකේකෙන් ඉන්නේ. පවුල් පරිසරය තුළ පවා අවිශ්වාසයෙන් ඉන්නේ. මොන වෙලාම විපතක් කරදයක්. ඇයිද කියල ඒ බයි තියනවා. නීතියට මේ හසවේද කියලා මහ බයත්තියනවා නිදාගන්නන නින්දට කිය සිහිනෙන් බයිවෙලා නින් දෙෙන් පිබි දෙන්න පුළුවන්. ආහාරගත්තත් ඒක හැබැයි රසයක් දැනන්නේන සතුටක් කියලා කියාගෙන හිටියට හැබෑවටම දුකක් නේද විදින්නේ කියලා ඒ ඒ අයම මේක අහල තේරුම් ගන්න ඕන. එනිසා අවිද්‍යාවෙන් විද්‍යාවට ආවි නැත්තං අවිද්‍යාව තුළම හිටියොත්වත් මෙලව ජීවිතයත් ප්‍රමාණ දුකක් විඳෙනවා මරණයට පත්වෙන්න වෙන්න මහා දුකින් බයකින් ගිනිදල් දකිනෝ වගේ මරණින් මතුත්. හරියට ඔසවාගෙන ගිහිල්ලලා බිමින් තබනෝ වගේ සතරපාය තැනක ඉපදිලා අප්‍රමාණ කාලයක් දුක්මිඳින්න වෙනවා. ලබාගතමන් ස ජීවිතයේ ටිකක්වත් කැඩපතට ගියාට පස්. ැඩපත ඉදිරියට ගියාට පස්සේ. මූනි පෙනුමක් පරණය ගැන නෙමේ හැබේ මනුස්සයෙක් ුණානේද කියලා හිතල බලල සැනසෙන්න. ඔබට අපට ජීවිතයේ දීපු. මතාත දෙ බලන්න ජීවත්ත සිටිනවන නැත්තං ඒ ගැන හිතන්න. ඔබ හා සමඟ ජීවත්තන දෙමවපියෝ දරු සාමිභාරයා ආදී වසයෙන් ජීවිතය ගැන දකිින් ඕනුන් කෙරේ මූුණ දෙස බලන්න මේ සියල් අපිට ලැබුණ මනුස්්‍ය ජවිතයත් එෙක්න. මනුස ජීවිතය බැහරවෙල සතරපා එපදුන මේ කිසිවක සම්බන්ධයක් නෑ. අපි හා සමඟ ජීවත්තන මේ තිරිසං අපාය ගැන අපිට පේනවනි නයිපොළොන්ගුන්ගේ ඉඳලා ජීතය ගෙන ගැඹුරින් දකිින්ට ඕන ීවිතේ උතුන්කම අපට තේරුම් ගන්ට පුලුවනි මේක තේරුම් ගන්න විශල් උපාදයක් ඕන කියන අදහසනමි. හය හතර තේරණ අවස්ථාවේ පටන් පුංචි දරුවකු වි ඉඳලා ඒ දරුවට වැටහෙන ආකාරයෙන් ලබාගත්ත මේ මනුස්ස ජීවිතයේ වටිනාකොම අනුක්‍රමෙන් තේරුම් කල දෙන්න පුළුවනි පුං්චි දරුවෙකුනත් පුතේදුවේ ඔබට දැන් ගැහුවත් ඔබ කැමිතිනට රිදෙනවා එෙම අනිත්තයටත්තේ වගේ. ඉනිසා කාටුවක් ගහන්න බනින්න එහම කරන්නන්නේපා. ඒත් කැමතිනා ගහනට යිනට ඒයටත්රිජෙනවා මේ වස්සේ ආදී වසයෙන් පොඩි දරුවගේ ඉඳල අනුක්‍රමයෙන් අපිට මේ දේවල් පුරදු කළොත් බදුරජණ වන්සක ධර්මයතුළ උගන්නන මෙත්තා කරුණා මුදිතා උපෙක්හා. මුදිතානං අන්නගේ දියුණු දකළ සත්තුට වෙන ගතය. අපි දියුණ හිතේ ඇති කරගතු දියුණ ත්ය අපි තුස්හයෙන් කටයුතු කරන්න ඕන. දෛරෙන් කටයුතු කරන්න ඕනේ අඩ පාු තියන හදන්නව හදාගන්න ඕන උගේ සැපතට ඒර්ශා කලි උතුනේ යම්ිෙනෙක් හහිතන්න පුළුවන් ඒය වැරිදිකල්ලනේ ඒ සපත ලබාගෙන තිබෙන. වැරිදිකල්ල සපත ලබාගෙන තිබෙනවන ඒ ඒකට මුහුණ දෙන්ට වෙනවා. මෙලෝ වසේනුත් නීතියට එස සිද්ධ වෙනවන නීතියට මුහුණ දෙට වෙනවා. සංසාහරික වසේනොත් අකුසල කර්මෝලට එකගොල මුහුණදේ. නමුත් අන්නගේ සපතට ඊරිශාකරමින් සිට අපි දුක්විිදින කේතේරු මක්නේ අපි. පිය අඩු පාඩුක් හදාගෙන දහිරෙන් යුක්වටුතු කලාම ලද සැපතින් සතුුවෙන්න්න පුළුවන්කමත් තිබෙන මුදිතාව පෙක් දුක සැප සැපේදී තන්නහ හමදාමාන දිීට්චියයට පත්වෙෙන්න්නතුව දුකේදී හඩාවල පෙන්නතුව. අපිට හැකි දුකක්නං නැවත ප්‍රතිසංස්කරය කරගන්න නිවරදි කරගන්න අපිට පුළුවන්. මේලෙසින් මේ යහපත් වූ ගුණධර්ම ජීවිතයට පාත්තාගත්තම. එතන දුල්ලබෝ ලබාගත්ත මනුස්ස ජීවිතයේ උතුම්කම කුමක්ද කියනෙ එක අපිට වැටහෙනවා. මේ මාර්ගයට ආවේ නැත්තං අවිද්‍යාව සිටින්නේ අවිද්‍යාවිස්ථිචිණය ලෞකික වසයනුත් මෙලො වසේනුත් මරණින් මතු ජීවිතයනොත්. අනම තක්ගෝයම් භික්කවේ සංසාරෝපපු භාකෝටින පඥා ඇති. කෙලවනත් දකිින්ට නැති. පූරවාන්තයක් සස්ොයන්ට අපහසු මේ දීර්ග සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුකිහිින්ඳින්ටවේීම. කෞවද දන්න පොහොමද දැකළ තියෙනවා කියමින් ප්‍රශ්න කරමින් සිටිනට වඩා ධර්මාණු කොලෝ හිතල බලන පුළුවන් සාකච්ඡා කරන පුළුවන්. නමුත් තර්කකරමින් සිට හොඳින් යහපත් වූ ඇමතුම් පැවතුන්වලින් ගැලවෙලා නරක ජීවිතයට පාත්තන්ට උත්සහ ගන්නවට වඩා අපේ හිත්තොලට දැනන මේක යහපතයි කියලා දැනෙනවන ඒමාර්ගයට සම්බන්ධවීම, ඒමාර්ගය අනුගමනය කිරීම ලෝකේ අපි කවුරු නමුත් අනුගමනය කළයුතු කරුණක් බව ඉතාම පැහැදිලි. හගතුන් හස දේශනා කරනව පිත්නී ටික තේරුම් මරගෙන අපි ජීවිතයේ පැත්වේ නැත්තම්. එනම් විද්‍යාවට පැමුණුණී නැත්තා. සිනරු පරවතය මහමේරු පරවතය විනාසවේවි දැවිලයාවි නැතිවෙලාඥයාාව එක දකින්න පුළුවන්. එවගේම මහා පොළව විනාශවල යනව දැවිලයන නැතිවෙලා යනවා ඒක දැකගන්න පුළුවන්. එවගේ මහාසාගරය සිින්දීයනවා වියකීයනවා විනාස් වෙලා යනවා ඒකත් දකගන්න පුළුවන්. එහෙත් අවිද්‍යාවෙන් යුක්තව සිතන කියන කරන සත්්‍ය යන්ගේ. දුකෙන් නිදහස්වීමත් දුක කෙලවර කිරීම පිළිබඳවන දැකගන්න පුළුවන් කමක් නෑ කියලා. දැ මෙතන ගැඹුරින් අපි දකගත උතුතන. දැම් මේ අද දේශනාවහි අපි නිතර සඳහන් කළ ්‍ය අවිද්‍යාවකෙන වචන දෙක විද්‍යාවකි ව හටගත්ත හැම දෙයක්ම නැතිවෙනවා කියන අවබෝධය ඇතිකරගෙන සම්මත ලෝකයේ තුළ මම මගේ කියල පැවැත්තුවත් පරම සත්‍යවසයෙන් මේ කිවක් මගේ මයි මමමයි ස්තරයි සදාකාලිකෑයි කළ හිතෙන් දැඩිවගන්න නෑ කියෙන උපාදාානය කරන්නයකෙන අවස්ථා විද්‍යාව. අවිද්‍යාව කියන තැන ඒ අවබෝධයනය. ඇසෙන් රූප කණයෙන් සබ්ද වසයෙන් ගන්නා අරමුණු තවන් ප්‍රියනං එකට ඇලෙනව බැදෙනවා ඒ කොහොම හරි ගන්න. ප්‍රාණගාත සොරකං ආදීවසයෙන් පස් පව් සිද්ධ කල්ල හෝ ඒක ලබන්න හිතවා. ම තිනං හොඳටම ගැටිනවා. තරහාව වෛරේ අමනාපේ සඩු දබට. විටක ජීවිත හානිපවා සිද්ධ කරමින් ඒ විපත්තිවට එන්න පුළුවන්. අවිද්‍යාට පත්වනාම මෙලවට තමංව බිහිකරපු අම්මාපච්චිපවා අමතකවෙලයි. ගහන්න බයින පමණක් නෙේ ඇත්තඟ ජීවිත පවාවිනාස කරන්න පුළුවන්. සරලලෙස ත්තොත් මනතරං කරුණෝ හිත්වට නගාගන්න පුළුවෙන්න්න. විධ හේතු කියල පින්වත්න්නේ මොනතරං නපුරුකං කරන පිරිස් සිටින්න පුළුවන්ද කියලා. ගනොල විධ හේතු කිව්වත්. ඔය හේතුවක්කම ලෞකිකයි. සියල්ල ඕන ොහෝතක අත්තර්දාල යන්න වේ යනුව කියෙ දෙපෙන් යන ගනක් නෙමේ විඥානය බැහැර වෙලායාව. එතකොටයි හේතුවලින් හදාගත්ත මේ කරනු කියලලා ඒව නිරර්ථකයි. එනිසා ධර්මානකූල මිනිහි කරනකොටපී අපේ සිත පුරුදු කරන්න ඕනේ හැම හේතුවක්ම තමන්ගේ සැනසිල්ලටත් හැකිතා දුරට අන්නගේ සැනසිල්ලටත් උපකාරවන හේතු කොටසක් ඇති කරගන්න පුළුවනි නං එක තමේ සිද්ධුවෙන්ටෝන් කොහොමද මම හැකිතාදුරට අන්නයට කරදරයක් බාධාවක් නැතුව ජීවිතය පාත්තන්නේ එවගේ අන්නයටත් කරදරයක් බාධාවක් නෝනාකායට ජීවිතය පාත්තන්නේ මෙන මේලෙසින් සිතන්න පුළුව එන කතා කරන හැසිරීමත් ඒ වගේ පින්මත්න ඔබට හිතනවද මෙහෙම දේශනා කරන්න කොට ඔය වගේ අය අද අඩුයිනේද කියලා. සමාජයේ වැඩිපුරම හිතන කියන කරන විදිිය නපුරයි කියල ඔබට සමහරවිටක හිතෙන්න පුලන් වැඩි පිරිසක් කතා කරන්න පින්වත්නිය. කුඩා ඇලදොල හඬ නගාගෙන කඩාගෙන වැටෙනවා. හැබැයි මහා ගංගා ජලාස නිශ්චලව සාන්තව ගලාගෙන යනවා. සත්පුරුස මනුස්්‍ය ඔබ හෝමින්නවා. ඒයි අපිට පේෙන් නැති සාන්තයි නිශ්චලයි. දැන් මේ දහම් කතාව අහන ඔබ වැනි පිරිසක් හිතල බලන්න ඔබ ඇසුරු කරන පිරිස්සතට කො ඉතරම් පිරිසක් ඉන්න ඕද සත්පුරු සලෙස ජීවිතය පාත්තන ඩඩම්බර ගති පවත්තන්නේ නැති. හැකිතා අදුරට අනුන්ට උදව්වක් උපකාරයක් කරන්න කැමති. පවුල් පරිසේ තුළ සැසිලිමත් වූ ජවිතයට කැමැති මුණතරම් පිරිසක් ඉන්නහද. නිසා සමස්ත සමාජයේම නරක් වෙල නැහැ. අපිට පේනවා සුදු වස්ත්‍රයේ කළුබිඳුවක් ඉක්මනම පේනෝ වගේ ඒ දෙවල් මතුවෙල පේනවා. එහෙත් තවමත් වැඩි පිරිසක් අපට ධර්මය තුළ එකතු කරගන්න ඒ අ යට යොමු කරගන්න පුළුවනි යම් තැනකට දාස්ගන්නෙන් ලක්ෂගන්නෙන් එකතු වෙලා කියලා ඔබට පෙනෙනවා. සහර කටයුතුවල්දී නමුත් ඒ වගේම ඕනි නං එකතු කරගත්තොත්ේ දහස් ගනම් පිරිස ධර්මය තුළත්. මනුස් සත්්‍යේ තුළත් අන්නයට උදව උපකාර කිරීම තුළත් ඒ වගේ එකතු කරගන්න පුළන පුළුවනි එකුතු කරගත්ත පිරි සතුටින් සමගෙන් එකතු වෙලා යහපත පිණිස කටයුතු කන පිරිසක් බාට පත්වනත් අන්න එතන විද්‍යාවට යොමුණාව වෙනවා. ධර්මය තුළ ඒ නිසා අවිද්‍යාව තුළ සිටින තාක්කල් මේවා මගේ මේ රූපය ේදනාව මේ සංඥාව සංකාරය සංකාරකිවේ අරමුණු. මේ විඤ්ඥානයේ මේ සිත මේ ඔක්කෝම මගේ මටෝන විදිට පාත්තගන්න පුළුවනී කියෙනතැනක හිතුවොත් ඒක අවිද්‍යාව එහෙම හිතනකොට. ඊළඟට අපි යොමු එන්නම කෙසේ හෝ මම මගේ කරගෙන මගේ සිත සතුට කරන් ඕන කියන තැනයි. කෙසේ හෝ කියනකොට නිතර සඳහන් කලා වගේ තාන ගාත සොරකං ආදී වැරද්දක් ඔස්සේම සිද්ධ වෙන්න පුලුවනි. නමුත් අපේ හිත පුරුදු කරාම සම්මත ලෝකය තුළ. මේ කිසිවක් මගි වෙන්නේ ස්තරවෙන්නේ සදාකාලික වෙන්නේ මේ කයක් ප්‍රසන්නව පිරිසිදුව නීරෝගීව ඔබනම් ප්‍රසන්න ඇඳුමෙන් සරසා ගැන කටයුතු කරන එහෙත් තමන් උසස් කළ අනිත් අය පහත් කරන තැනකට යන්නන්නේ. සපදුක් මධ්‍යස්ත විඳීෙන් සපදු මධ්‍යස්ත විනි ධර්මාණුකූලෝ දකිනව සැප පරිහරණයරන හැබයි තන්නහාාවෙන් බැහැවල්. දුක්ක හටන්න වැල පෙලනමේ මද්‍යස්ත හිතත්වේ වගේ. එවගේම සංඥා සලකුණු සකස් කරන කොට අප ජීවිතය අත්්‍යහාර්ථය දකළ සලකුණ ගන්නේ සම්මත ලෝකයේ තුළ හටාරගෙන බිඳී නැතිව යන ලෝකයක් තුළ මයාාවකට හසුවෙන් නෑ කියලා. ඒවගේ සංකාර අරමුණ කුසල් මඟටම යොමුෙන යමක් හිතන්න කියන්න පුළුවන් සිතුවිලිපාතගන්න. විඤ්ඥානය කියන තැන මගේ සිත හැකි තාදුරට සත්පුරු සැයි කියලා තමාටම හිතෙනකොට. ඒ අනුව කියන කරනකොට ඔබේ ගෙදරීම පවන්නේ ඇහයි. මගේ හිතැත්තකින් කියලා මහත්තේගේ හිතත්ව එකක ජීවතවෙන පුළුවේන සත්පුරසහිත. මගේ හිත පැත්තකින් කියලා දරුවග අම්මගගේ ජීතේ හිතත් එකක ජීවත්වෙන ොල සත්පුරිස කරුණාවන්ත හිත ඔය විදියට දැනනවන. දරුවන්ට දෙමවපියෝ ගැන මගේ දෙමවපියෝ අහිංසකයි සත්පුරුසයි කියලා. දෙමෝපියන්ට දරුව ගැන හිතනවන අපේ දරුව අපිටම පිනකට ලැබිච්ච දරුව. සත්පුරුස විදියට හිතන ගුණහපත් දරුවෝ කිය ඔබදට කල්්‍යයානමන්තයෝ. බාහිර පරිසය තුලින් පට ැන ඕේ. මේ විදියට ධර්මයට හිතන්න බැරි පුළුවන් කමක් ලැබුණ නැත්තන් අපි සීමාවකට කොට වෙනවා. හරියට දංවලින් රැහැනකින් බැඳපු කනුවක හරි ගහකාරි සුනකේ වගේ ඒක වටඒම කරකැයිමෙන් ඉන්නවා. විටක සතුි වෙනවා විට කහ්ඩනෝ බැලපෙනවා මම මගේ කරගන්නවා හිතන් දැඩිව අල්ල ගන්න ඒව වෙනස්සෙනකොට මට මොකදුණනී කියෙ නවතකෑ ගහලන්ඩනවා ැවත සතුටුයි කෙලා හිතනවා ඒක පහොමාරි ලබූ දෙයක් වනාට කමක් නෑ කෙළ හිතනවා ඔය අවිද්‍යාවෙන් බැහැරවෙ. ධර්මානුකෝලව හිතලා විද්‍යාව නං වූ හටගස්යල්ල වෙනස්සෙන ලෝකයේ තුළ සම්මත ලෝකේ තුළ මම මගේ කියලා උත්සාහේ අධිෂ්ඨානේ දෛරයක් ලෝකයේ සස්ුවපත් වූ ජීවිතයක් ගත කරනවා. ඕන මොමොහොතක් අවසල් මොහොත වුණත්. අත්හරිනොවා කියෙන වචනින්. හිතෙන් ඒදේ පිළි අරගෙන ජීවිතයගෙන දකින්න පුළුවනි කියන තැනකට හිත සකස් කරන්න තරං පුළුවන්කමක් තිබෙන්ට ඕනෙ. මෙන්න මේ අදහස තමයි දංවලකින් බඳනා සුනෙකව්ගේ කතාව උපමාකරගෙන. අපේ හිත මායාවකට හස්වෙලා අපි අපේම හිතළඟ හිරවෙලා ලෝකයේ හොඳින් දකින්න හිරු එලිය දකින්න කවුලියෙන් උත්සහ කරනෝ වගේ කටයුතු කරන්නඇතුව ජීවිතය පැත්තුවොත් මායාකාරී ලෝකයේ තුළ. මම මටම අපි අපට මරවටිලා දුක්ක දෝමනංස ඔස්සි ජීවිතය ගත කරලා අවසානේ කළුරිය කරන්ට වෙන්නෙත් කඳු පිරිදනිතිකුණේ එහෙම නොවෙන්න. පිින්බර උදෑසනක මුලින්ම ආරාධනා කලා වගේ මෛත්‍රේ යුක්තව ජීවිතය පවත්තල ආරම්ම කල්ලා ඔබ පවුල් පරිසරේ තුළ සැනසුළු හිතකින් සැනසුන හිතකින් ආරම්ම කරලා, බාහිරල්ලෝකය හා සමගින් ජීවිතය පාත්තන්ට ආරාධනා කරනවා. ඇතිවී තිබෙන දුක්කදෝම නස්වලට අපි ඉවසීමෙන් කරුණාවෙන් අන්නයට උදක් උපකාර කරගෙන, සමාහිත හිතකින් මුහුණ දීලා ගැටළු විසඳගෙන. ලබලබූ මනුසජීවිතෙන් තුම් ප්‍රජණන සවසාගන්ට උත්සාහ ගනිමු කියන ආරාධනාව සමගින් ඔබ හැම නිදුක් වේවා නීරෝගිවේවා සුව පත්තේවා හැමට මුතුම් ධර්මාබෝධයෙන් වේවායි ඉතාම කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා කාර්ථනා කරනවා හැම දෙනාටම උතුම් තුනරුවන් සරණයි. සමාජ සංගායනා